Happy Home මගේ YouTube channel එකට ඔයාලව වෙනදා වගේම ආදරෙන් පිළිගන්නවා මාත් එක්ක මගේ ලිලි ගර්ලුත් ඉන්නවා අද මම හිතුවා මගේ වෙනස් කරපු living room එක එහෙම නැත්නම් සාලේ විසිට කාමරේ අමුත්තන් පිළිගන්න ස්ථානේ ඔයාලත් එක්ක වෙනස බෙදා ගන්න මෙන්න මේ විදිහට තමයි රාත්‍රී කාලයට මගේ ලිවින් රූම් එක දකින්න පුළුවන් වෙන්නේ. මේ වෙන්නේ මගේ ගෙදරට ඇතුල් වෙන ප්‍රධාන දොර. එතන අයිනෙන් මම මේ පුංචියට පරණ ගහක අත්තක් කපලා අයින් කරපු අත්ත මේ විදිහට බල්බලක් දාලා කොළ ටිකක් කලවල ලස්සනට කුරුල්ලු ටිකකු ඒ ගහට දැම්මා. එතකොට මේ විදියට ලස්සනට පේනවා. ඔන්න අද මගේ ලිවින් රූම් එක ලස්සන කරන්න මෙන්න මේ වගේ ස්වභාවික මල් ටිකක් මම යොදාගත්තා. Everlasting Natural Flowers. ඒකේ ලස්සන පාට කීපයක් තියෙනවා. දම් පාට, සුදු පාට, රෝස පාට වගේ ලස්සන පාට කීපයක් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට කුප්පි ලාම්පුවක් හදන්න කියලා දුන්නා. පොල් තෙලුයි වතුරයි දාලා මේ විදිහට. ඔන්න ඒකිනුත් අද මම හිතුවා මගේ ලිවින් රූම් එක හැඩ කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ එහෙම හදාගත්ත කුප්පි ලාම්පුවක්. මේ වගේ ඒවත් ලස්සනට තිබ්බ මගේ ලිවින් රූම් එකට. මේ තියෙන්නේ ලුණුයි පොල් තෙලුයි භාවිතා කරලා හදපු තවත් ඒ වගේම ලස්සන කුප්පි ලාම්පුවක්. මම ඒකත් ඔයාලට හදන්න කියලා දීපු වීඩියෝ එකක් තියෙනවා. පුංචි පුංචි දේවල් යොදාගෙන වියදම් අඩුවෙන් කොහොමද ලිවින් රූම් එක වෙනස් කරලා තියෙන්නේ කියලා තමයි මම අද ඔයාලට පෙන්වන්නේ. මේ තියෙන තව ඒ වගේ මනි ප්ලාන්ට් එක. මේ බලන්න වතුර දාලා තිබ්බම ඒකට මෙන්න මේ වගේ මේ මුල් ලැබෙනවා. ඒක මැරෙන්නේ නැහැ. විටින් විට වතුර ටිකක් මාරු කරන්න විතරයි ඕනේ. මේ බලන්න ලස්සනට හැදෙනවා. අපේ ගෙවල් වල මොනතරම් මේ වගේ වීදුරු බෝතල් විසි කරනවද? ආයෙත් විසි කරන්න එපා. මේ වගේ අවටින් හොයාගන්න. මේ මෙන්න මේ විදිහට මුල් අදින ගස් අපේ වත්තේ ඕන තරම් තියෙනවා. අපි අවට ඕන තරම් තියෙනවා. ඒවා මේ විදිහට කපලා අරගෙන බෝතලයකට පිරිසිදු කරලා වතුර ටිකක් දාලා මෙහෙම තියන්න. අපේ වියදමත් අඩුයි. මේ තියෙන්නේ ඒ වගේ අපි ගෙවල් වලින් විසි කරන පරණ පොල් කටු. පොල් කටුවක් හොඳට පිරිසිදු කරලා අරගෙන ඒකට ඉටි ටිකක් උණු කරලා මේ විදියට නූලක් දාලා පත්තු කරලා මේ තියෙන්නේ ඒ රෝස මල් පෙති. රෝස මල් පෙති ටිකක් දාලා මේ විදියට පරණ ගහක් හොයාගෙන මේ බලන්න ලස්සනට පත්තු කරනවා. මේ ඉටි පන්දන් වලින් හදපු ගහ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලාගන්න පුළුවන් ඔයාලට. අපේ ගෙවල් වල විසි කරන පොල් කටු වලිනුයි පරණ ගහ කිනුයි ලස්සන දෙයක් කරන්න පුළුවන්. ලස්සන වගේම මේ දවස්වල අපිට විදුලියක් නැති වෙනවනේ. ඒ වගේ වෙලාවට මේ ඉටිපන්දම් ගහ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ පරණ ගහ මම කිසිම දෙයක් කරලා නැහැ. හොඳට පිරිසිදු කරපු එක විතරයි කළේ. ඒ අතු ඒ විදිහටම තියෙනවා. කිසිම වෙනසක් කරන්න නැතුව තමයි මේ විදිහට මම ඉටිපන්දම් ටික එහෙම නැත්තම් පොල් කටු ඉටිපන්දම් ටික
ඒ ගහේ රඳවාගත්තේ. මෙතනත් වීදුරු බෝතල් කීපයක් තියෙනවා. ඒවට මම වතුරවලට කලන් ටිකක් දාලා ඊට පස්සේ මේ වගේ ගෝල්ඩන් මනි ප්ලාන්ට්ස් ටිකක් දාලා මෙතනත් ලස්සන කළා. මේ තියෙන්නේ පරණ සපත්තුව. ඒ පරණ සපත්තුවේ මේ විදිහට මම මෙන්න මේ මල් ගහ ඇතුවා. පුංචි පුංචි පැල ගොඩාක් ඇදිලා ඒකත් ලස්සනට තිබ්බා. තම් පාට, රෝස පාට, නිල් පාට, ඒ පාට තුනින් හැඩවුණු මගේ ලිවින් රූම් එක තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ඉස්සර මේ මගේ ලිවින් රූම් එක තිබුණේ නිල් පාටින්. මට හිතුණා ලොකු වියදමක් දරන්නේ නැතුව ගෙදර තියෙන දේවල් වලින්ම පෙනුම වෙනස් කරගන්න ඕනේ කියලා. ඉතින් මම පුංචි පුංචි දේවල් වලින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් මෙන්න මේ විදිහට ලස්සනට මගේ සාලේ වෙනස් කළා. ගොඩක් වෙලාවට අපිට ආසාව කැමැත්ත තිබ්බට වියදම දරා ගන්න අමාරුයිනේ අපේ ගෙවල් හැඩ කරන්න, ලස්සන කරන්න. ඒ වගේ වෙලාවකට ගෙදර තියෙන රෙදි වලින් තව පුංචි පුංචි දේවල් වලින් අපි මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕනි. මේ පාපිස මම මහලා තියෙන රෙදි වලින්. ඒකටත් එහෙම ලොකු වියදමක් ගෙහින් නැහැ. පාපිසි, කුෂන්, කොට්ටුර වගේ දේවල් අපේ අතින්ම කරගත්තහම අපිට ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒ වගේම තමයි අපිට ඕන හැඩය ඒ වගේ වෙනස් විදිහට මහ ගන්න පුළුවන්. එතකොට අපේ ගෙදර තවත් ලස්සන වෙනවනේ. මේ තියෙන්නේ everlasting natural flowers. බලන්න මේ වගේ පාටත් හරි ලස්සනයි, දම් පාටයි, රෝස් පාටයි. මේ මම පුංචි භාජනයක් කරගෙන ඒකට මේ වගේ කැන්ඩල්ස් දෙකක් දැම්මා. ඒකත් වෙනස් පෙනුමක් නේ. මගේ ලිලි ගැලුත් ඉතින් මගේ පස්සෙන්ම තමයි. තියෙන්නේ මගේ ගෙදරට ඇතුළු වෙන ප්‍රධාන දොර. එතන මම පරණ රෝස මල් පෙති වලින් මේ විදියට හාට් දෙකක් හදලා ලස්සනට පේන්න එල්ලුවා. මෙතන තියෙන්නේ ගහක අත්තක්, පුංචි අත්තක්. ඒකට මම කොළ පාටින් ලස්සනට මේ විදියට කොළ ටිකක් දාලා මම ඒකට මල් දැම්මේ නෑ. මල් වෙනුවට මම මේ වගේ පුංචි පුංචි කුරුල්ල ටිකක් හැදුව පුළුන් වලින් ඒ හදලා මේ මල්ලත්තේ මෙහෙම ලස්සනට රඳවලා තිබ්බා. ඒ වගේම මං පුංචි බල්බ් වලකුත් එතෙන්ට දැම්මා. එතකොට එතන පොඩි එළියකුත් වැටෙනවනේ. Thank you.
මේ තියෙන්නේ තවත් ඒ වගේ ඔය වත්තේ කපලා අයින් කරපු පරණ ගහක අත්තක්. මේ අත්ත නම් හැබැයි ටිකක් ලොකුයි. සාමාන්‍යයෙන් මේක අඩි 10ක් විතර උස ලොකු අත්තක්. මම මේ අත්තට මල් මෙහෙම පොඩි පොඩි එක එක පාටින් රෝස පාට, දම් පාට, නිල් පාට. මොකද මගේ තීම් එකට යන්න ඕනේනේ, ගෙදර තීම් එකට. ඒක නිසා මෙන්න මේ විදිහට ඒ පාට තුනෙන් මල් වර්ග ටික ගහේ තැනින් තැන මෙහෙම අලව ගත්තා. මේ තියෙන්නේ මම එහෙම අලව ගත්ත ගහ. මේක ගොඩාක් ලොකු ගහක්. ඊට පස්සේ ඒකටත් මම මේ වගේ බල්බ් වලක් දැම්මා. ඒක ඕන වෙලාවට ඒ බල්බ් එක අපිට ඕනේ නම් පත්තු කරන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒක ඕෆ් කරලා තියන්න පුළුවන්. දැන් මම වීඩියෝ එකට නිසා මේ විදිහට මේ බල්බ් වලක් පත්තු කරා. TV එක තියලා තියෙන ස්ටූල් එකටත් මම දම් පාටිනුයි රෝස පාටිනුයි මේ වගේ කවර් එකක් දාලා ඒකත් මම නිල් පාටට තිබ්බ තැන වෙනස් කළා. ගෙදරින් ඉවත් කරන පරණ බෝතල් තමයි ගොඩක් වෙලාවට මම අද මේ ගෙදර හැඩ කරන්න යොදාගෙන තියෙන්නේ. මේ මල් දාලා තියෙන්නේ ඒ වගේ පුංචි ජෑම් බෝතල් වගේ ඒ බෝතල් වලට. ඉස්සර නිල් පාටින් තිබ්බ මගේ ගෙදර කර්ටන්ස් වලට මම මේ පොඩි දම් පාටින් පොඩි කොටසක් තමයි දාලා තියෙන්නේ. ඒකෙන් ඒ වුණාට ලොකු වෙනසක්, ලොකු පෙනුමක් ඇවිල්ලා තියෙනවා. මේ ස්ටූල් එකටත් මම දම් පාට පොඩි රෙදි කෑල්ලක් මේ දාලා තියෙන්නේ. ඒක මේ ක්‍රමානුකූලව ලස්සනට මහලා නැහැ. නිකම්මම තිබ්බ රෙද්දක් දැම්මා. එල්මට පාට වෙනස් කරගන්න ඕන නිසා මේ පරණ බෝතල්. ඒ බෝතල් වලින් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. බලන්න මේ මම කලරින් දාලා තියෙන්නේ මේකට. ඒකට මේ මනි ප්ලාන්ට් ටිකක් දැම්මා. ඒවා කිසිම කරදරයක් නැතුව හැදෙනවා. මේ තියෙන්නේ මම ඒ මම හදපු පහනක්. ලුණුයි වතුරයි දාලා හදපු පහනක්. මේ ගසුත් නිකම්ම හැදෙනවා වතුරට දාලා තිබ්බහම. මේ වෙලාස්ටි මල්. දැන් මේ ස්ටූල් එක මම හැඩ කරගෙන තියෙන්නේ ඇත්තටම කියනවනම් ගෙදර ඉවත දාන පෝතල් වලින්. මේ ඉතින් මගේ ලිලි ගර්ල් බලන්න හැම තැනම ගෙදර ඇවිද ඇවිද ඉන්නවා. අපිට ගෙවල් පිළිවෙලට තියාගන්න, පිරිසිදුව තියාගන්න තනියෙන් බෑ. ගෙදර සියලුම දෙනාගේ සහයෝගය, උදව් ඒවත් ඕන වෙනවා. මෙතනත් මම දම් පාටයි රෝස පාටයි බෝනිකියෙක් තියලා ජෑම් බෝතලයකට වතුර ටිකක් දාලා පුංචි පැලෑටියක් දැම්මා. එතනත් පාළුව යන්න ඊට පස්සේ බල්බ් පැලකුත් දැම්මා.
ඉස්සර නිල් පාටින් තිබ්බ ලොකු මල් වාසයක මම දම් පාටයි රෝස පාටිනුයි හැඩ කළා. ඔන්න තවත් තියෙනවා වතුර දාපු බෝතල්. මං කිව්වේ අද මම ගොඩාක් මගේ ගෙදර වෙනස් කරන්න යොදාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ ඉවත දාන වීදුරු බෝතල්. අපේ වත්තේ අහල පහල මේ වගේ මල්ගස් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒවා මේ විදිහට බෝතල් වලට දාලා ලස්සන කරලා ගේ ඇතුලෙන් තිබ්බහම හැබැයි ලොකු වටිනාකමක් තියෙනවා. වියදම් අඩුවෙන් ලස්සන වෙන්න වෙනස් වෙන්න අපි හැමෝම කැමතිනේ. මේ මගේ ටී සෙට් එකේ ටී පොට් එක. ඒකටත් මම රෝස පාටිනුයි නිල් පාටිනි කුරුල්ල දෙන්නෙක් ඇඳලා මේ වගේ පුංචි මල් ටිකක් දාලා ලස්සන වෙන්න තිබ්බා. වෙනද හැමදාම සාලි තියෙන මේ පරණ ලෝසු පොඩ්ඩක් වෙනස් කළා. මේ වගේ මල් ටිකක් රෝස පාට මල් ටිකක් අලවගෙන ඒකත් පොඩ්ඩක් වෙනස් කළා. මේ වීදුරු බෝතලයක්. වීදුරු බෝතලයට මේ වගේ පාට කරලා මල් ටිකක් දැම්මා. අද මම උත්සාහ කළේ මෙන්න මේ වගේ පුංචි පුංචි බෝතල්, අපි විසි කරන පුංචි බෝතල්, ඒ වගේම ඔය අපේ වත්තේ අවටින් හොයාගන්න පුළුවන් මල් ලතු කීපයකින්, පුංචි පැලෑටි කීපයකින් කොහොමද ගෙදර ලස්සන කරන්න කියලා. ඉඳලා හිටලවත් මේ වගේ ලස්සන මල් ටිකක් මේ මම නැති වුණත් කමන්නේ එන්තූරියන් මල් පුළුවන් අපිට අවටින් හොයාගන්න. තව අරලිය මල් තියෙනවා, රෝස මල්, ඒවා අපේ ගෙවල් වල තියෙනවනේ. ඒ තව තියෙනවා එක එක මල් වර්ග වත්ති ගොඩාක් හැදෙන. ඒ වගේ මල් කීපයක් කඩාගෙන ඇවිල්ලා වතුර එකක් දාලා මේ වගේ ලස්සනට තියන්න. ඒකත් හරීම හිතට සැනසිල්ලක් සැහැල්ලුවක් දැනෙනවා. මේ වතුර දාලා හදන මේ මල් එකම විදිහට අපිට තියන්න ඕනේ නැහැ. එකම තැන තියන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේවා එළියට දාන්න. ඊට පස්සේ එළියේ තැනක් මේ විදිහට ලස්සනට හදන්න පුළුවන්. එතකොට එතනත් වෙනස් වෙනවා. මේ පුංචි ඉටිපන්දම පත්තු කරලා තියෙන පුංචි පොට් එක, ඒකට උඩින් අපිට පුළුවන් කුරුඳු තෙල් වගේ සුවඳ හමන තෙල් ටිකක් දාන්න. එතකොට මේක රත් වෙනවා. ඒ රත් වෙනකොට මුළු ගෙදරම හරිම නැවුම් ආස හිතෙන සුවඳක් එනවා. මං හිතන්නේ හැම ගෙදරකම අන්නේ වගේ දෙයක් තියෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් වෙනස් කරපු මගේ, මට නම් මගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ. ඒගේ තමයි මේ දැන් මේ විදිහට ඔයාලට පේන්නේ. මෙන්න මේ සුරංගනා ලෝකේ තමයි මම ඉන්නේ. මේ ලස්සන පාට පාටින් පේන බල්බ් එකට දාලා තියෙන කවර් එකත් මම තමයි කළේ. නූල් වලින් හදලා
බෝලයක් වගේ හදලා ඊට පස්සේ දම් පාට, නිල් පාට, රෝස පාට මගේ තීම් එකට හරියන්න මල් කීපයක් තැනින් තැන මෙහෙම ලස්සනට අලවලා මම හැදුවා. මේක හදන විදිහ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට ෆෝන් එකෙන් වීඩියෝ කරලා, එඩිට් කරලා, මියුසික් කරලා, වොයිස් කරලා තමයි ඔයාලට මම වීඩියෝ හදන්නේ. මේ පේන්නේ ඉතින් රැට මගේ ගෙදර පේන විදිහ. එහෙනම් ඔයාලත් පුළුවන් විදිහට අඩු යදමකින් වෙනස් වෙන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා, ලස්සන කමෙන්ට් එකකුත් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ආයේ දවසක හම්බ වෙමු. ආයිබෝවන්. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.